පංචලා කුමාරි කියනවට වඩා ඇය බොහෝ දිනේ කඳුනානේ ඔලු කියලා කියපුවාම ඒ තරමටම ඇය ඔලු ටෙල් නාට්‍ය හරහා කාගේත් ආදරයට වගේම ගෞරවයට පාත්‍ර වුණා. ඇගේ අහිංසක සිනහවට බ්‍රයන් විත ආමන්ත්‍රණයට ඒ දවස්වල තරුණයෝ ආදරය කළා. තමන්ට ලැබුණු ආදරේ විදිහටම තබා ගනිමින් තමන්ගේ රංගන ජීවිතයට විරාමයක් දුන්න අපේ ආදරණීය රංගන ශිල්පිනිය නැවත වතාවක් රංගන කටයුතු වලට පහුගිය කාලේ දායකත්වයේ ලබා දීලා තියෙන අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඇගේ කලා ජීවිතය පිළිබඳව වගේම ආදරණීය පවුල පිළිබඳවත් ඕලු එහෙමත් නැත්නම් මංජුලා කුමාරි පහුගිය දවසක සරසවියේ පුවත්පතත් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහට තමයි කතා බහට එකතු වෙලා තිබුණේ. ඔබ කලාවට දුන් විරාමයට ආපහු තිත තබලා නේද? පහුගිය කාලෙදි මම නිර්මාණයකට සම්බන්ධ වුණා. නිවන්ත ප්‍රසාරකේ සිහින ගෙනෙන කුමාරිය කියලා ඒක හිරු නාලිකාවේ විකාශනය වෙනවා. තෝර බේරගත්ත නිර්මාණවලට සම්බන්ධ වුණත් පූර්ණ කාලීනව රංගනේ යෙදෙන්න අදහසක් නම් නැහැ. ප්‍රේක්ෂකයන් ඔබව හඳුනගත්ත ඕලු ටෙල් නාට්‍ය ආපහු විකාශනය වෙනවා. දැන් ඕලු බලද්දී මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඒ දැනෙන සතුට වචන වලින් විස්තර කරගන්න අමාරුයි. විශේෂයෙන්ම රූපවාහිනී නාලිකාවක අවුරුදු 10කටත් වඩා පැරණි නාට්‍යයක් මේ විදිහට නැවත විකාශනය වීම ඒට සම්බන්ධ වන ශිල්පිනියක ලෙස මං හිතනවා ඒක ලොකු ආසනාවක් කියලා. වර්තමානයේ ඉන්නවා ඕලු නොබලපු පිරිසක්. ඒ අයත් ඒක බලනවා. ඒ අය කතා කරනවා මේ ගැන. විශේෂයෙන්ම දේ මට ඕලු කියලා ආමන්ත්‍රණය කරන එක මගේ බබාලට තේරුමක් නැහැ. ඇයි අම්මට ඕලු කියන්නේ කියලා අහනවා. නමුත් දැන් රූපවාහිනී යනකොට ඔවුනුත් බලනවා. දැන් එයාලා දන්නවා අම්මා ඕලු කියලා. නැවතත් පූර්ණ කාලීනව රංගනීය නියැලෙන්නේ නැත. මගේ ප්‍රධානම දේ මගේ බබාලා දෙන්නා. දුවට තාම අවුරුදු 2 හමාරයි. ඇය බිනොලි. පුතාට අවුරුදු 5 හමාරයි. ඔහු අලිත. ඒ ආදරයට දැන් හුරු වෙලා ඒ හුරතලයට තියෙන ලෝභකමත් එක්ක ගෙදරට වෙලා ඉන්නමයි හිත කියන්නේ. නමුත් මට යම් නිර්මාණයකට සාධාරණයක් කරන්න පුළුවන් නම් ගුණාත්මක අගයක් ඇති එකක් නම් ඒක මම අනිවාර්යෙන්ම බාර ගන්නවා. ඔබ උගත්තේ ඔබට මේ ගමනට කොයිතරම් පිටිවහලක් වුණාද? මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. පාසලෙන් ලැබුණු දැනුම විශේෂයි. පාසල් කාලෙදිත් මම නර්තනයේ පැත්තෙන් බොහොම ඉදිරියෙන් හිටියා. ඒ නර්තන ගුරුවරු බොහෝ මාදරෙන් මතක් කරන්න ඕනේ. ඊටත් පස්සේ කුලසිරි බුදවත්ත රංගනායතනෙන් මා ඉදිරියට ආවා. දයා නෙළුම්පිටිය මහත්මිය මේ හැම දෙනාම මතක් කරන්න ඕනේ. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව සහ කලා මාධ්‍යෙන් බාහිර උපාධිය හැදෑරුවා. පත්මිනී රාමනායක මහත්මියටදී රූපලා වණ ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ ලැබුණු අධ්‍යාපනයේ සහ අධ්‍යක්ීම් මගේ නිර්මාණවලදී බොහෝ සෙයින්ම යොදාගත්තා. නිලියක් විදියට මම හිතනවා අධ්‍යාපනය බොහොම වැදගත් කියලා. හැසිරීමට කතාවට අපේ දැනුමත් වැදගත් වෙනවා. අධ්‍යාපනයේ තුලින් ශක්තිමත් වන එක බොහොම වැදගත් කියලායි මට කියන්න තියෙන්නේ. අවුරුදු කාලයේදී ඔබේ අපූර්ව නර්තනාංග බොහොමයක් අපි දැක්කා. ඒ ගැන කතා කරමු නේද? ඔව් කියන්න ඕනේ. අවුරුදු කාලයේ තිබ්බ වැඩසටහන් එක්ක මම නර්තනයෙන් සම්බන්ධ වුණා. ඒවට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. දෙරණ නාලිකාවේ විකාශනය වුණ චැම්පියන් ස්ටාර් වැඩසටහනට කෙටි කාලයක් තුළ මං විසින්ම නිර්මාණය කරගත්ත නර්තනය සඳහා මට බොහෝ දෙනෙක්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ ආබාධිත රණවීරුවන් සඳහා ඉදිරිපත් කළ නර්තනය ඒක මට ලොකු ගෞරවයක්. මගේ තිඹිරිගේ ස්වර්ණවාහිනී නාලිකාව මාව හඳුනගත්තේ හරහා ස්තුතියි සියලු දෙනාටම මාව යලිත් මේ වගේ දෙයකට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන්. ඒ වගේම තමයි සුරජ් මාපා සමග සඳවතියේ ගීතයට නර්තනයක් ඉදිරිපත් කළා. ඒකත් හරි ලස්සනට තිබුණා ඉතින්. ඒ නර්තනයේ වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඔබ සහ සුරජ් මාපාගේ සුසංයෝගය ඔබ දෙපළගේ තාත්වික රංගනය ප්‍රේක්ෂකයා වැළඳගත්තේ හරි ආදරෙන්. ඒ ගැන ඔබට මොනවද හිතෙන්නේ? මට ලැබුණ හොඳම සහාය නළුවෙක් තමයි සුරජ් අයියා. කොයිතරම් රංගනයේ යෙදුනත් වැඩක් නැහැ තමන් සමග රංගනයේ යෙදෙන්නට සහායක් නොදක්වනවා නම්. නමුත් සුරජ් අයියා කියලා කියන්නේ ඔහු තිරේ නොසිටින අවස්ථාවක උනත් චරිත නිරූපණය වෙනුවෙන් සහයෝගය ලබා දෙන නළුවෙක්. ඒ නිසා අප දෙදෙනා තිරේට ඉතාම හොඳින් ගැලපුණා. අපිට මගහැරෙන තැන් බව අපි කතා කළා. ඇත්තටම ඔහුගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. කලා ක්ෂේත්‍රය තුළ දීර්ඝ ගමනක් ආයෙක් විදිහට වර්තමානයේ නාට්‍යකරණයේ සහ කලා ක්ෂේත්‍රයේ සිදුවී ඇති වෙනස්කම් ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඔව් ඒක දීර්ඝ වේලාවක් කතා කරන්න ඕනේ පුළුල් මාතෘකාවක්. මම හිතනවා හැම දිනාටම අඩුපාඩු තියෙනවා. නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති ගුණාත්මක භාවය ඇත්තම කිව්වොත් අද නැති තරම්.
බොහෝ හරිසුන් නිර්මාණ අතර බොහෝමයක් අතලොස්සක් තමයි ප්‍රශස්ත මට්ටමක තියෙන්නේ. සමහර නිර්මාණවල වචන හරිම සැරපරිශයි. ගා ගැනීම, මරා ගැනීම් වැනි තියෙන දර්ශන වගේ ඉතාම ප්‍රචණ්ඩකාරී දර්ශන අඩංගු වෙලා තියෙනවා. පොඩි දරුවෙක් එක්ක බලන්න බැහැ ඒ වගේ නිර්මාණයන්. මේ සඳහා කලින් තිබුණු වාරණයන් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. දවස පුරා මහන්සි වෙලා ගෙදර යන අයෙක්ට රතු යකඩයකට වතුර දානවා වගේ නිර්මාණයක් බලලා සැනසෙන රස විඳින්න තියෙන්න ඕනේ. ඒ අය කලාව හරහා වෙන්න ඕනේ. මේ විදිහට ගියත් විදේශ නාට්‍යවලට තවත් ඉඩකඩ වැඩි වේවි කියලායි හිතෙන්නේ. පෙර නොවු විරු ලෙස සමාජ මාධ්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න හොඳ මෙවලමක් වෙලා ඔබට කොහොමද ඒ දැනෙන්නේ? ඒ හොඳ වගේම නරක දෙකම තියෙනවා. පිහකින් ඇපල් ගෙඩියක් වගේම බෙල්ලත් කපන්න පුළුවන්. තාක්ෂණය හා බැඳුන මේ වගේ මෙවලම් හොඳයි. අපි ලෝකයක් එක්ක යන්න ඕනේ. ඒ සමාජයේ හපතක් වන ආකාරයට සහ සමාජයේ ප්‍රගමණයට දායක වෙන්න ඕනේ. එසේ නොවන අහිතකර දෙයට යම් වාරණයක් තියෙන්න ඕනේ. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අද තාක්ෂණය සහ බැඳුණු උපකරණ භාවිතා කරනවා. ඒක ඉතාම පරිස්සමෙන් කරන්න ඕනේ. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළා කියලා අපිට ආරංචි. ඔව්, විවාහ මංගල්‍ය උත්සවය සහ වෙනත් උත්සවවලට අවශ්‍ය විදේශ විලාසිතා එකතුවකින් නිර්මාණය වුණ මගේ ඔල මනාලි විලාසිතාගාරය ගැන තමයි ඔය කියන්නේ. ඇත්තටම මම විදේශ සංචාරවලට යන විට එහිදී මගේ හිතගත් ඇඳුම් විලාසිතා තමයි මෙහිදී මං අලෙවි කරන්නේ. චීනය, ඇමරිකාව වගේ රටවල් වල ඉතාම ලස්සන විලාසිතා තියෙනවා. මේ කාලය තුළ යෑමට නොහැකි නිසාම යම් පසුබෑමක් තිබුණත් මුල් කාලයේදී මේ සඳහා ලොකු ඉල්ලුමක් තිබුණා. ඔලු අම්මා කෙනෙක් දැන් කොහොමද දරුවෙක්ව ගෙවන ජීවිතේ? ලොකු සතුටක් වගේම වගකීමක් තියෙනවා. එයාලගේ මේ හුරතල් වාසය තමයි කියවෙන්නේ. ඒ හුරතලයත් එක්ක දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. පොඩි වෙලාවක් හරි පේන හිටියේ නැත්නම් ප්‍රශ්න ගොඩයි. මගේ මහත්තයා වගේම අම්මා, ආච්චි, අම්මා හැමදේටම ළඟින් ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක්. කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉඳලා ආයෙම ක්ෂේත්‍රයට එන විට ඔබ දැක වෙනස්කම් මොනවද? ඉස්සර තිබුණ සහයෝගය යම් තාක් දුරකට අඩු වෙලාද කියලා ඇත්තටම මට හිතෙනවා. යම් නිර්මාණයක් කරන විට තිබුණු බැඳීම අද දකින්න ලැබෙනවා හරි අඩුයි. කණ්ඩායමක් විදිහට වැඩ කරනවා වෙනුවට අද තමන්ගේ කොටස කළා පැත්තකට වෙලා ඉන්නවා. අලුත් පරපුරේ බොහොම දක්ෂ, හොඳ නිහතමානියයි ඉන්නවා. නමුත් රැල්ලට යන ගතියක් තමයි පේන්නේ. ඔලු පැත්තකට කළොත් මංජුලා කුමාරිට ආයෙම ජීවිතය මේ දුරදෙස හැරිලා බලද්දි මොනවද අද හිතෙන්නේ? අධ්‍යාපනය ලැබෙන කාලය තුළ මම හොඳ ශිෂ්‍යාවක්. විවාහ ජීවිතය තුළ මම උපරිම ඉවසීමක් ඇති බිරිඳක් වීමට උත්සාහ කළා. ඒ සාර්ථකයි. බොහොම ආදරණීය පවුල් ජීවිතයක් ගෙවන ආදරණීය අම්මා කෙනෙක් මං අත. කලා ශිල්පිනියක් වුණත් ජීවිතයේ යම් ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ. ගන්න මුළු මුදලම විලාසිතාවලට වැය නොකර අනාගතයේ වෙනුවෙන් ඉදිරිකරන එක වැදගත්. මම අද ස්ථාවරව ශක්තිමත් වෙ ඉන්නවා. ඒ ගැන සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා. හැමදාමත් මා කලාව දේවත්වයෙන් සලකනවා. කලාවට මං ගොඩක් ආදරේ කියලායි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ. සටහන තිරණි රාජපත්තිරණ මාධ්‍යවේදිනී විසින්. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.